ජාතික ජනබලවේගයේ සංවිධානය කළ ජනරැලියක් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගරයේදී පැවැත්වුණා. බහුතර ජනතා මනාපෙන් ලංකාවේ ජනප්‍රියතම උණුසුම් පානය වඩවලති ලංකාවේ අංක 1. දැන් මගේ කිරි පුතාලා උඹලා බල ගෙදර තවිල්ල අම්මට කියපල්ලා හොඳ රස දීනි අඩුවට තේ එකක් හදන්න කියලා. ඒක මගේ කිරි පුතේ උඹගේ අතින්ම කිරි අම්මට දීපන්. ඊට පස්සේ බුලත් පුවක් කුණු දුම් කළ විටාලියක් වංගෙටියට දාලා අර යකඩ කූරෙන් කොටලා ගිරාන්ඩෙන් මේක කලත්තලා හක්ගාල අතට අරගෙන බුලත් කොලේට මේක දාලා බුලත් කොලේ පිළිනමන්න. දැන් මේ දත් නැති කටින් කිරි අම්ම කිරියත්තා මේ හක්කෙන් ඒ හක්කට ඒ හක්කෙන් මේ හක්කට බුලත් අපේ හුවමාරු කරන අතරේ මගේ පුතේ පොල් තෙල් ටිකක් ගන්න අතට අත් දෙක හොද ගන්න පුළුවන් බම් සබන් ටිකක් දාලා පස්සේ අරගෙන කිරියම්ම ගොළුවට හොද්දට මේක දාන්න. දාලා චූටි මසාජ් පාරක් දෙන්න. මේ පැත්තට ටිකක් ඔය මේ බෙල්ල පැත්තටත් මසාජ් එකක් දෙන්න. නැත්නම් ඔය චන්ද පොල්ට ගියාට පස්සේ උන්දගේ ස්නායු එහෙම මේ වෙලා එක එක චකබ්ලාස් වෙන්න පුළුවන්. මසාජ් එකක් දීලා කොණ්ඩේ පීරලා අත් දෙක සෝදගෙන වත්තම් කරගෙන කිරියම්මයි කියන්න චන්ද පොළට. දැන් චන්ද පොළෙත් මුන්ද ආනාපානා සති භාවනාව කරනවා. මේ චන්ද කොළේ දිගා අරිනවා. හැබැයි මෙදාපාර චාන්ස් එකක් තියෙනවා. මොකද චන්ද කොළේ අලියා නැහැ. අලියා හිටියා නම් මුන්දට අලියා පේන්නේ ගණ දේවතාවුන් වහන්සේ විදියට. මොකද ගණ දෙයියන්ගේ හොඩ බල තියෙනවා. මුන්ද එතකොට සාදු සාදු කියලා කෙලිනව ගණ දෙයියන්ට. වදින්නේ අලියට. මෙදා චාන්ස් එක චන්ද කොලේ අලියනේ. ආබයි මගේ කිලි පොතේ අප්පට බොල ආන් තියෙනවා නිලුම් පොහට්ටුව. පොහට්ටුව දැක්ක ගමන් මුන්දට මෙහෙම වෙන්න පුළුවන්. ඇස් දෙක නීලාංකාර වෙනවා. ඇඟ හිරිගඩු පිපෙනවා. මයිල් කෙලින් වෙනවා. දැන් මුන්දට නිකන් මොකද්දෝ වෙනවා. දැන් මුන්දට පේන්නේ නිලුම් පොහට්ටුවක් නෙමෙයි. නිලුම් පොහට්ටු හතක් මත වැඩි සිදුහත් කුමරු මැවි පෙනෙනවා. සාදු සාදු ගත්ත පැන්සල් කොටේ කෙලියා පොහට්ටුවට. දැම්ම පෙට්ටියට. ආව එලියට. ප්‍රකෘති සීය ආවා. හුචක් යකෝ මෙදා පාරත් වැරදුනානි. අඩි ඕන් ඔහොම වෙන්න පුළුවන් ඈ. ලෝකෙ හදපු හැම රටක් මොකද වෙලා තියෙන්නේ? හැම රටකම නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඕන. හැබැයි මේ පාලකේ කවදාවත් අපේ රටේ හදන්න වවන්න කැමති වෙන පාලකයෝ නෙවී. මේගොල්ලෝ කැමති වෙන්නේ ගේන්න. ගේනකොට කොමිස් එක තියෙනවා. බිත්තර මේ කුලියපිටියේ උඩුබද්දාවේ බින්ගිරියේ බිත්තර හැදුවොත් නිෂ්පාදකට ලාභයි, රටට හොඳයි. බිත්තර ගෙනාවොත් ඇමතියට ලාභයි. එක බිත්තරයක රුපියල් 8ක් තියෙනවා. බිත්තර කෝටියක් ගෙනාපුවාම කෝටි 8යි ලාභයිනේ. හදන්නේ හැදුවොත් පාඩුයි. දැන් අපේ රටේ අසල්ල සින්දියාව හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන ඖෂධ හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන ආහාර හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන රෙදිපිලි හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන මෝටර රථ හදනවා. මේ රට කලාපයට අවශ්‍ය වෙන බයිසිකල් හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන ඖෂධ හදනවා. මේ කලාපයට අවශ්‍ය වෙන බීජ හදනවා. අපි ඒගොල්ලෝ බයිසිකල් හදනවා. අපි පදිනවා. ඒගොල්ලෝ ත්‍රිවිල් හදනවා. අපි දුවනවා. ඒගොල්ලෝ මිරිස් ලුණු හදනවා. අපි උයනවා. ඒගොල්ලෝ රෙදි හදනවා. අපි අඳිනවා. ඒගොල්ලෝ බිත්තර හදනවා. අපි බදිනවා. නේද? මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ හදනවා. අපි බුදිනවා. හදන්න ඕනා.